දැන් අපේ පහුගිය කාලේ වෙනකොට මේ රටේ අපි අඩු කරගත්ත HIV රෝගය 100.03 දක්වා. ඒක තමයි අපේ කලාපයේ තිබුණ හොඳම මේ සංඛ්‍යාව සංඛ්‍යාලේඛනයේ 0.03 අපිට උනේ. අපි ඉලක්ක කරගෙන තිබුණා 2025 වෙනකොට HIV රෝගයෙන් මේ රෝගයෙන් අපි මිදුණු රටක්. මොකද අපේ කාලයේදී අපි මවගෙන් දරුවාට වැළඳෙන HIV රෝගේ අපි තුරන් කරා මේ රටේ. ඒතර අපිට තිබුණේ ඉතිරි ලිංගික ක්‍රියාමාර්ග තුල ඇති වුණ මේ රෝගය නැති කරලා දාන්න. ඒකට 2025 දී අපි නැති කරන්නේ. දැන් කොහෙද නැති කරන්නේ මේ HIV එකට බෙහෙතුත් නැතුව. මෙන්න මේ தত্ত্বය. අද ආපසු ගමන් කරනවා මේ රටේ ප්‍රගතිය අනිත් පැත්තට. ඒ වගේම හෘද රෝගීන්ට heart problem එකක් තියෙනවා නම් ඒකට අවශ්‍ය ඇතරම බයිසොප්‍රොලෝල් බොසෙන්ටන් මේ දෙකම අද නැහැ. මේවා අත්‍යවශ්‍ය ඖෂධ. ඒ වගේම අධික රුධිර පීඩනයට දාන ඇමිලොඩිපින් කියන ඖෂධය ඒකත් නැහැ. ඒ වගේම ස්නායු රෝග මේ තමුන්නාසලා දන්නවා ඇන්සයිටි කියන එක මේ ඉන්සොම්නියා කියන මේ මානසික පොඩි තියෙන ආතති තියෙන ඒකට තියෙන ලොරසපාම් නැහැ මෙලටොනින් නැහැ මේ දෙකම මේ ඩ්‍රග්ස් දෙකම අද නැහැ අත්‍යවශ්‍ය ඖෂධ දෙක. ඒ වගේම මේ IV ෆ්ලුයිඩ්ස් දෙන්න මේ මොකද්ද බොඩි ෆ්ලුයිඩ් මේ නැහැ මෙන්න මේ වේක ඇත්තටම බ්ලඩ් ප්‍රෙෂර් එකට ගන්න තව එකක් ප්‍රෝටීන් හයිඩ්‍රොලයිසේට් ඉන්ජෙක්ෂන් එක. ඒකත් නැහැ. අධික රුධිර පීඩනය පාලනය කරන. තැලසීමියා දරුවෝ 3000ක් ඉන්නවා. තැලසීමියා අපි හඳුනගෙන තැලසීමියාවට ඇටමිදුළු බද්ධ කිරීම සඳහා මහනුවර රෝහලේ මම තට්ටු 8ක සංකීර්ණයක් ආරම්භ කරා. ගොඩනගන්න. ඒ ගොඩනගන්න හැදුවේ මොකද මේ දරුවෝ අවුරුදු 25 26 වෙනකොට ඔක්කොම මිය යනවා ලංකාවේ. මේගොල්ලන්ට ජීවිතේ බේර ගන්න නම් කෝටි 8ක් විතර වියදම් කරලා පිටරට ගිහිල්ලා ඒ කාලේ ඔක්කොම කෝටි 10ක් විතර වියදම් වෙනවා ගුවන් ටිකට් අරවා මෙයාට ගත්තොත් එතකොට ඒ ඔක්කොම වියදම් කරලා තමයි ඒගොල්ලන්ටගේ ජීවිත බේර ගන්නට පුළුවන්. සල්ලි නැති කට්ටියගේ දරුවෝ ඔක්කොම මිය ගියා. ඒතර 3000ක් ඉන්නවා තැලසීමියා දරුවෝ. ඒ නිසා මම ආරම්භ කරා මේ තැලසීමියා සංකේත දැන් ඒක නැවතිලා. ඒ විතරක් නෙවෙයි තැලසීමියාවට දෙන ඩෙස්ෆෙරියොක්සමින් කියන ඒ ඖෂධයක් නැහැ අද. ඒතකොට තැලසීමියා දරුවන්ට මොකද වෙන්නේ? ඒ විතරක් නෙවෙයි ඇඟේ පොටෑසියම් නැති කරන එක. පොටෑසියම් ටික ඒ වගේම පිළිකාවට අවශ්‍ය ඖෂධ මං හිතන්නේ 7ක් නැහැ. අත්‍යවශ්‍ය ඖෂධ. ඒකට නැහැ ක්ලෝරැම්බුසිල් නැහැ. ලිකොකොවරින් නැහැ. ප්‍රෝකාබන්සින් නැහැ. පෙඩිටැක්සල් නැහැ. පැක්ලිටැක්සල් නැහැ. ලෙනලිඩොමයිඩ් කැප්සූල් නැහැ. එතකොට ලෙනඩිමයිඩ් කැප්සූල් එක 5 grams උත් නැහැ 10 grams උත් නැහැ. ගැසොරලින් ඇසිටේට් ඒකත් නැහැ. මේ වගේ 7ක් නැහැ පිළිකා ඖෂධ. අත්‍යවශ්‍ය පිළිකා ඖෂධ. එතකොට ඒ රෝගීන්ට මොකද වෙන්නේ? ඔවුන්ගේ මේවා නැති වුණාම කාලයක් ඒ මිනිසුන්ගේ නැවත මේක ව්‍යාප්ත වෙනවා පිළිකාව.